උනේ අලුනි මම අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා SL Ines 906 වලින් Mega Menu 1.0 for GTA Vice City මේකත් Vice City එකේ එකක් Mega Menu කියලා මොඩ් එකක් තමයි අද මම ඉන්ස්ටෝල් කරන්නේ මගේ මේ මං කරන විදියටම ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මේක ලින්ක් එක මම එයාට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති කස්සගා සමත්ගේ gaming කියන වෙබ්සයිට් එකෙන් ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ මේ වීඩියෝ එකේ විදියටම ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ මේ විදියට මේ ෆයිල් එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ මේ ෆයිල් එක ඊට පස්සේ අපිට ඒක ෆෝල්ඩ් එකක් එනවා අපි ඒ ෆෝල්ඩ් එක ඕපන් කරගන්න ඕනේ ඕපන් කරාම ඔයගොල්ලන්ට පේනවා ක්ලියෝ ක්ලියෝ මොඩ් කියලා දෙකක් ඒ දෙකම අපි කොපි කරගන්න ඕනේ වෙන ද වීඩියෝස් වල වගේම ඒක කොපි කරගෙන යන්න ඕනේ අපි GTA Vice City ෆෝල්ඩර් එකට අපි දැන් GTA Vice City ෆෝල්ඩර් එකට යමු මං හිතන ඔයගලත් මාත් එක්කම කරනවා ඇති කියලා මම මගේ අන්තිම කලින් කරපු අන්තිම වීඩියෝ එකේ දාලා තිනවා Vice City ගේම් එක ඉන්ස්ටෝල් කරන හැටි ෆයිල් හැරියකින් ගොඩක් ඒ කියන්නේ රීමාස්ටර් ඒ වගේ ගොඩක් තියෙනවා හරි දැන් අපි මේක පේස් කරගන්න ඕනේ ඔයගලන්ට වැටේ රීප්ලේස් ද ෆයිල්ස් කියලා එතකොට ඒක ක්ලික් කරලා ඔය කන්ටිනියු බටන් එක ඔබන්න ඕනේ අවුත් ඒ වගේම මම මතක් කරනවා channel එක subscribe කරන්න like කරන්න ෂෙයා කරන්න ඒ වගේම comment එකකුත් දාගෙන යන්න දැන් අපි Vice City game එක open කරගන්න ඕනේ මේ mod එක ඒ කියන්නේ අපි ඔයා ගේම් එක ඉන්ස්ටෝල් කරගත් ගේම් එක ඕපන් කරගත්ත පස්සේ ටයිප් කරන්න n + m එක සැරේම. එතකොට ඔයගලන්ට මේ මොඩ් එක ඕපන් කරගන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් මම මේ දාලා තියෙන හට් මොඩ් එක නිසා සමහර විට ඔයගලන් ඒක දාගෙන තිබ්බොත් ඒක ඔයගලන්ට පෙන්වන්න එකක් නෑ මොඩ් එකේ කියන අකුරු නම්බර්ස් මට ඒක පෙන්වන්න නෑ. ඔයගලන් ඒක දාගෙන තිබෙන්න තිබුණොත් ඔයගලන් පෙන්වන්නයි. කලින් වීඩියෝස් වලත් දාලා ඇති මේ වගේ මොඩ්ස් ගොඩක් ගැන හඩ් මොඩ් එක ඉන්ස්ටෝල් කරන හැටි එතකොට ෆස්ට් පර්සන් මොඩ් එක ඇඩ් නිව් කාස් ෆෝ Vice City එතකොට ස්විමින් මොඩ් කාස් පොන මොඩ් මේ තියෙන අලුත් මීඩිය එක චී මෙගා චීට් මෙනු මොඩ් එක ඔකන පේනවා ඇති දැන් මම මෙගා චීට් මෙනු එක ඕපන් කරගන්න හැටි Vice City game එකෙන් ඔගල ඔබන්න ඕනේ n + m එක සැරේම ප්ලස් ගන්න ඕනේ නෑ nm දෙක ඔබාගෙන ඉන්නකෝ මොන මම දැන් ඕපන් කරලා තියෙන්නේ nm මොඩ් එක මොන දැන් මං බොඩි ගාඩ්ස් ලා දෙන්නෙක් ගන්න ගත්තා මට ඒකෙන් එන්නේ මෙබුවට පස්සේ අපිට එනවා මේ පැත්ත ඒ කියන්නේ ලෙප් පැත්තෙන් පොඩි නිකං දිගට නම්බර්ස් ටිකක් එක්ක නම් ටිකක් ඒක අපි සීරෝ ඔබලා ආයි සීරෝ එබුවට පස්සේ වට තව නේම්ස් ටිකක් එනවා එකෙන් බොඩි ගාඩ්ස් මොඩ් කියලා එකක් තියෙනවා අපි 8 එබුවට පස්සේ එතකොට අපිට බොඩි ගාඩ්ස් ලා දෙන්නේ එක්කෙනා ඒ කියන්නේ අපිට කවුරු හරි වෙඩි තියන්න එනවා නම් අපිට ඒගොල්ලෝ එක්ක ගහ ගන්න පුළුවන් එතකොට මේ තියෙන්නේ ස්කින් එක වෙනස් කරන එක අපිට ඕන කෙනෙක් විදියට මේ හැදෙන්න පුළුවන් මේන් කැරක්ටර්ස්ලා විදියට තමයි හැදෙන්න පුළුවන් ගේම් එකේ වැඩියෙන්ම යූස් වෙන කැරක්ටර්ස්ලා තමයි චුට්ටක් අපිට මේක පුළුවන් මේ මොඩ් එකට ඉච්චර ගානක් යන්න ශිරාසා මොඩ් එකකින් ගිහිල්ලා ගේමින් ගේමින් වෙබ්සයිට් එකට ගිහලා සර්ච් කරන්න ඉන්නේ GTA Vice City menu mod mega menu cheat mod කියලා එතකොට ඒක අන්තිම හරිය වගේ අට හරිය වගේ එනවා ඊපස්සේ ක්ලික් කළා ඔයගලන් තියන්නේ get this mod කියන එක ඔබන download mod එතකොට ඔයගලන් Google Drive එකෙන් හරි fire media fire එකෙන් හරි download කරන link එක හම්බෙයි මේ විදියට ඔයගලන්ට හිත හැටිය වහන ගෙන්නන්න පුළුවන් තුවක්කු මාරු කරන්න පුළුවන් ස්කින් එක මාරු කරන්න පුළුවන් එතකොට ඔමිගේ
ඇඳුම් මාරු කරන්න පුළුවන්. එතකොට අපිට එක එක තැන්වලට යන්න පුළුවන්. බොඩි ගාස්ලා එක එකයි ගෙන්න ගන්න පුළුවන්. එහෙමම ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ 1.0නේ තව අලුත් මොඩ්ස් දෙකක් තියෙනවා. චීට් මෙනු මොඩ් කියලා ඒ 3.0 එකයි 2.0 එකයි. ඔන්න මම දැන් තරු තුන නැග්ග ගත්තා එකෙන් මොඩ් එකක් ඇක්ටිවේට් කළා. ඔබන් පේනවා තියෙන හෙලිකොප්ටරේ පොලිසිය හැමෝම එනවා. දැන් ඔයාලට දැන් මං කාර් මාරු කරන උඹලන් පේනවා ඇති. මං මෙතන තිබ්බ පොලිස් කාර් එක මාරු කරා. ඔයාලා තාම GTA Vice City ඉන්ස්ටෝල් කරලා නැත්තම් මම ඔයාලට මගේ අන්තිම කලින් කරපු වීඩියෝ එක හඩ් මොඩ් එක වීඩියෝ එකේ හඩ් මොඩ් නෙමෙයි ෆස්ට් පර්සන් වීඩියෝ එකේ දාලා ඇති. ෆස්ට් පර්සන් නැත්නම් හඩ් මොඩ් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති GTA Vice City රීමාස්ටර්ඩ් එක ඉන්ස්ටෝල් ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක. එතකොට Vice City ගේම් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක. එතකොට ට්‍රිලොජි එක. එතකොට තව තියෙනවා තව Vice City other game එකක්. ඒක MB600 ගානක් 800 ගානක් වේද. ඒ හතරම ඉන්ස්ටෝල් කරන විදියක් තියෙනවා. ඒ link හතරෙන් ඔයගලන්ට පුළුවන් හිතන game එකක් ඉන්ස්ටෝල් කරගන්න. ඒ වගේම GTA San Andreas ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මේ link වලින් ගිහිල්ලා ටයිප් කරාම. දැන් ඔයගලන්ට පේන ඇති මම හිටපු තැනින් මාරු වුණා. ඔයා හිටම තැනින් ඔයාට හිටපු තැනින් මාරු වෙන්න ඕනේ නම් NM2 එකට ගහලා 1 press කරන්න. ඒ කියන්නේ keyboard එකේ numbers කියන පැත්ත නෙමෙයි. ඒ කියන්නේ keys වලට letter keys වලට උඩින් තියෙන number keys අන්න ඒව තමයි වැඩ කරන්නේ උකට. press 1 press කළා වට තියෙන්නේ හිතන number එකක් press කරන්න. numbers 10 ඇතුළට 9 ඇතුළට බිඳුව සහ ඊටු 10ටම ඕන එකක් අපිට ඕන තැනකට යන්න පුළුවන්. ඔයගලන්ට මේ වීඩියෝ එක හරියටම තේරෙන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න. මං මේ වගේ තවත් වීඩියෝ එකක් ඔයගලන්ට ගේන්නම්. ඒ වගේම මතක තියාගන්න link එක description එකේ තියෙනවා. මතක ඇතුව description එක බලන්න. එතනින් ඔයගලන්ට මේ mod එක ලේසියෙන් install කරගන්න පුළුවන්. ඊට පස්සේ මං කරපු විදියටම ඔයගලන්ට extract කරගෙන copy කරගෙන paste කළා තමයි game එක play කරන්න තියෙන්නේ. කිසිම වෛරස් එකක් ඉන්නේ නැහැ. මෙන්න අපිට ලේසියෙන් මේක ගන්න පුළුවන්. PC එක slow වෙන්නේ නැත්නම් ඔයගලන්ගේ slow එක 4GB වත් තියෙන්න ඕනේ. 2 නැත්නම් 4. 1GB නම් ටිකක් slow වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. එහෙමත් නැහැ මේ mod එක එච්චර ගාණක් නැහැ. high graphics mode තුත් තියෙනවා. එතන අපිට පුළුවන් ඒක සර්ච් කරගන්න. මම high graphic modes දාලා නැත්නම් මොකද high graphic modes දැම්මොත් game එක slow වෙනවා තනි කරලා. PC එකත් එක්කම slow වෙනවා. ඒ නිසා මම ඒක දාලා නැහැ. හැබැයි මතක තියාගන්න මේ මෙතන වෙබ්සයිට් එකේ සමහරමුත් අපිට ඉන්ස්ටෝල් කරගන්න බෑ. ඒ කියන්නේ ඒ මොඩ් ඩිලීට් වෙලා තියෙන්නේ. එතකොට සමහර ඒවා හරියට වර්ක් වෙන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා හරියටම වැඩ කරනවා. සමහර ඒවා slow වෙනවා. එහෙමත් වෙනවා ඒ වගේ වෙනවා. එතකොට ඔයගලන්ට පුළුවන් සෙරාස් අහමඩ් ගේමින් වෙබ්සයිට් එකේ YouTube එකේ තියෙනවා. YouTube channel එකේ එකට ගිහිල්ලා තව videos බලලා ඒ විදිහේ වැඩ කරන ඒවා ඔයගලන්ට හොයාගන්න පුළුවන්. මාත් ඉස්සරහට තවත් video දාන්න බලාපොරොත්තු වෙනවා. මම ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, ඒ වගේම share කරන්න, comment කරන්න. මාත් එක මේ video එක එකතු වෙලා බලපු හැමෝටම ස්තුතියි.